මහර බන්තනාකාරයේ රඳවා සිටින රඳ උවන් පිරිසක් සහ තවත් පිරිසක් නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් සිරකුටි කඩාකින යාමට උත්සාහ කිරීමේදී ඒ පාලනය කිරීමට යාමත් සමගයි ගැටුම ඇති වුණේ. ඉන් රඳ උවන් නම දිනකු මේ ගොස් නිලධාරීන් ඇතුළු 109 දිනකු තුවාල ලැබූපා. මෙම ගැටුමත් සමග බන්තනාකාරයේ දීපල රැසකට හානි සිදු වුණා. අභ්‍යන්තර දීපල වලට සිදු වූ දැඩි හානි සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අද දිනදී ලබා ගැනීමට නියමිත බවයි පොලිසිය පවසන්නේ. මෙම සිද්ධියෙන් බහුතරයක් තුවාල ලබා ඇත්තේ බන්ධනාගාර පරිශ්‍රය තුළදී එකිනෙකා ගැටීමින් පවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියුච්ච පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර අංශ ගණනාවක් ඔස්සේ විමර්ශන සිදු කරන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. සම්පූර්ණයෙන්ම ඇතුළත සිර මැදිරි වාට්ටු එවැගේම කාර්යාල ලේකනාගාර රෝහල මුළුතැන්ගය මේ සියල්ල විනාශ කර ඇති බවට තමයි වාර්තා වෙන්නේ. මෙම ලේඛන විනාශ කර ඇති නිසා සිරකරුවන්ගේ දත්ත ඒ වගේම මියගිය අය පිළිබඳ දත්ත ලබා ගැනීමේ යම් අපහසුතාවයක් තියෙනවා. ඒ නිසා මේ සම්බන්ධිත අනිකුත් ලේඛන එම ස්ථානවලින් සොයාගෙන කඩිනමින් ප්‍රියවර ගැනීමට නියමිතව තිබෙනවා. බන්ධනාගාරයේ සිටි 187ක් පමණ කොවිඩ් ආසාදිත පිරිසක් කොළඹ බන්ධනාගාරයේ විශේෂ ප්‍රදේශයකට රැගෙන විත් තිබෙනවා. අනිත් අයගෙන් වෙන් කර ඔවුන්ව තැබීමට අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා. එමෙන්ම තවත් 78කට ආසන්න පිරිසක් නිරෝධායන කටයුතු සඳහා අටාලච්චන නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගොස් තිබෙනවා. දැනට බන්ධනාගාරය තුල තත්ත්වය සාමකාමී බවට වාර්තා වෙන්නේ.